glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. ජෛව ආරක්ෂිත බුබුලක් තුල සිටින ක්‍රීඩකින්ට මෙලෙස හිතුමතේ රාත්‍රී කාලයේ ඇවිදීමට අවසර ලබා දුන්නේ කවුද යන්නද? විශාල ගැටලුවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර එම පරීක්ෂණයේ නිමවරතුරු මෙම ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරගතහනමක් පැනවීමටත් ඔවුන්ව වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේ විනය විරෝධී ක්‍රියා කිහිපයකට සම්බන්ධ වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්නිස් මෙවන් ක්‍රියාවලට නැවත නැවතත් සම්බන්ධ වන්නේ ඔවුන්ට පසුගිය අවස්ථාවල නිසි දඬුවමක් නොලැබුණු නිසාද යන්න අපට නැවත විමසා බැලීමටද සිදු වෙනවා. අපිට ලැජ්ජයි වේදනාවයි. ඉස්සර කීඩ ගැන අහමු නෑ හොඳට හිටියා. ඉතින් ඒගොල්ලෝ ෆන් ගන්න නෑ යන්නේ රටවලට. ඩිසිප්ලින් එකක් නැතිකමනේ ඉතින් ඒ වගේ ක්‍රීඩකයෝ ගෙනියන්නේ මොකටද? ක්‍රීඩාවට අත්‍යවශ්‍යම කරුණක් වන විනය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පුරුද්දක් ලෙස දිගින් දිගටම කඩ කිරීම මෙරට අනාගත පරපුරට ලබා දෙන වැරදි පූර්වාදර්ශයක්. මේ වෙනකොටත් මම ක්‍රිකට් පාලක මණ්ඩල උපදෙස් දුන්නා. ඒ අදාළ හෝටල් එකක් දෙක CCTV කැමරා ටික ගන්න කියන එක. ඒ වගේ මේ සඳහා පරීක්ෂණයක් කරන්න කියන එක. මේ පරීක්ෂණය කිරීම තුලදී විනය කඩකිරීමක් වෙලා තියෙනවා නම් පැහැදිලිව දැඩි තීන්දුවක් අපි ගන්නවා. මොකද කළමනාකරුවන්ට පැහැදිලිව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් උපදෙස් දීලා තියෙන කිසිම හේතුවක් මත ක්‍රීඩකයන්ව හෝටලෙන් එළියට යවන්න එපා කියන කාරණය. විශේෂයෙන්ම ඒ යන රටේ එළියට යන අවස්ථාව තිබුණත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් ටීම් මැනේජර් උපදෙස් දීලා තියෙන මේ කිසිම ක්‍රීඩකයෙක්ට එළියට යන අවස්ථාව දෙන්න එපා කියන කාරණය. ඉතින් ඒ නිසා පැහැදිලිව ඒ සඳහා දැඩි තීන්දුවක් ගන්නවා. දැඩි තීරණයක් අපි ගන්නවා. මේ තීන්දුව තීරණය ගැනීමට පෙර ඒ අවශ්‍ය සාධක සියල්ලම අපි ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතගෙන යනවා. කිසිසේත් විනය කඩන්න අපි ක්‍රීඩකයන් ඉඩ දෙන්නේ නැහැ. Pocket එකට fit වෙන new Axe ticket perfume.